ආයුබෝවන්. ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරී. මම වත්රජිත් සෞම්කුමාර්. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ඉන්දිය රජයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක සහන ණයක්. ත්‍රස්තවාදී මර්ධනය සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 50ක්. සුරක්ෂා රක්ෂණාවරණය අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් ක්‍රියාත්මක කරනවා අධ්‍යාපන ඇමතිගෙන් සහතිකයක්. එළඹෙන උත්සව සමයේ හිගයකින් තොරව වෙළඳපළට සාල් නිකුත් කිරීමට රජයෙන් පියවර. ගුරු සහායකින් 50,000ක් එකවර රාජ්‍ය සේවයට ඇමති බන්දුල කියයි. ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට. මුල්ම අවධානය ජනාධිපතිතුමාගේ ඉන්දියානු සංචාරය පිළිබඳව. ඉන්දිය රජයේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400ක සහන ණයක් ප්‍රදානය කර තිබෙනවා. ත්‍රස්තවාදී මර්ධනය සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබා දෙන බවයි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලට ඉන්දියාවේ පූර්ණ සහය පළ කෙරුණා. ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතුමා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාක්ෂික නිල සාකච්ඡා අද දහවල් පැවැත්තුණා. ඒ නවදිල්ලි නුවර හයිදරාබාද් මන්දිරයේදී ද්විපාක්ෂික සාකච්ඡාවලදී ආරක්ෂක සහයෝගිතාව ප්‍රමුඛ ස්ථානයේ ලාක්‍රියාත්මක කිරීමටත් ආර්ථික සබඳතා නැංවීමටත් ඉන්දුලංකා ධීවර ගැටලුව පිළිබඳවත් අවධානය යොමු කෙරුණා. සාකච්ඡාවලින් පසුව ඉන්දියා ග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙදී කියා සිටියේ ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයා තම ආරාධනාව පිළිගෙන සිය ප්‍රථම විදේශ රාජචාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාවට පැමිණීම අසල්වාසී රාජ්‍ය ලෙස තම රටට දැක් වූ ගෞරවයක් ලෙස සලකන බවයි. ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතුමා ලබාගත් විජයග්‍රහණය පිළිබඳව ඉන්දියා ග්‍රාමාත්‍යවරයා සිය සතුට පළ කරමින් සමස්ත ඉන්දිය ජනතාවගේම සුභාශිංසන ජනාධිපතිවරයාට පිරිනමන බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙන යනු ඇතැයි විශ්වාසය පළ කළ මෝදි මහතා උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත්වල සංවර්ධනය පිළිබඳවද අවධානය යොමු කළා. බොහොම ස්තුති නන්ද්‍රි ධන්‍යවාද. මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතුමා ඉන්දියා ග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත වන ලෙසද ඇරයුම් කළා. And also the great hospitality extended to me. And Prime Minister Shri Narendra Modi and I discussed several important issues this morning. The discussions were extremely cordial and reassuring. Among these, cooperation in regard to security of our two countries took priority. India has always assisted Sri Lanka to enhance our capabilities in intelligence and counter-terrorism, and we look forward to continued support in this regard. I want to thank for his offering $50 million US dollars credit line to enhance the capabilities of the intelligence agencies. Since our recent experience in April this year, we have had to rethink our national security strategies, and assistance from India in this regard would be most appreciated. In this regard, His Excellency Prime Minister's assurances are most encouraging. Whilst with India, our cooperation is multifaceted, with priority given to security-related matters with other countries. Initiatives for cooperation are by and large economic and commercial. We will continue to work closely with India to ensure that Indian Ocean remains as a zone of peace. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැන්වූ දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතුමා හයිදරාබාද් මන්දිරයේ තබා ඇති විශේෂ ආරාධිත මුත්තන්ගේ ග්‍රන්ථයේ සමරු සටහනක්ද තිබුවා.
තම දුරකාලීය තුළ ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා උපරිම තලයට ගෙනීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. එතුමා අවධාරණය කරන්නේ දෙරටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා එක්ව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවයි. නවදිලි නුවර ශාස්ත්‍රපති භවන් වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගැනීමට ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද හා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් සහ ඉන්දීය මැති ඇමතිවරුන් එක්ව සිටියා. ඉන්දියාවේ චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දියා ජනාධිපති රාම්නාත් කෝවින්ද මහතා විසින් අද උදෑසන හරසරින් පිළිගනු ලැබුවා. ඒ නවදිලි නුවර රාෂ්ට්‍රපති භවන්හි පැවති උත්සවයකදී දෙරටේ දූත පිරිස හඳුනා ගැනීමද එහිදී සිදු කෙරුණා. අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මාධ්‍ය වෙත අදහස් පළ කළා. I want to express my gratitude to His Excellency Prime Minister for inviting me for this visit, and my expectations are very high. During my tenure as the President, I want to bring the relationship between India and Sri Lanka into a very high level, and we have of course a long-standing friendship historically, culturally, and politically. At the same time, we need to work together for the benefit of India as well as Sri Lanka and people of Sri Lanka on security as well as the economic development. So during my discussions, I want to ensure that we work together for the benefits of our people. Thank you. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයසංකර් මහතාද මුණ ගැසුණා. හමුව සිදුවේ නවදිල්ලි නගරයේදී. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පළමු චාරිකාව සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළා. අසල්වාසීන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලීන මිත්‍රත්වය මෙම චාරිකාව තුළින් තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරනවා. ශ්‍රී ලංකා නවරජය අනුගමනය කරන වැඩපිළිවෙලට ඉන්දියා රජයේ පූර්ණ සහාය හිමිවන බවද ආචාර්ය එස් ජයසංකර් මහතා මෙහිදී අවධාරණය කළා. නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාවේ චාරිකාවක් සඳහා තමාට කළ ආරාධනය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය කෘතඥතාව පළ කර සිටියා. දෙරට අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සිය අපේක්ෂාව බව ජනාධිපතිතුමා පැවති සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දියා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද අද පැවැත්තුණා. ඉන්දියා හා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන් සිය ද්වේපාක්ෂික සම්බන්ධතා ශක්තිමත් වීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් ට්විටර් සටහන් තබා තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රථම රාජචාරිකාවේ සාර්ථක බව සනුටුහන් කිරීම එම ට්විටර් සටහන් මගින් මූර්තිමත් වන බවයි සැලකෙන්නේ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ට්විටර් සටහන් තබා තිබුණා. එහි දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් සිදුකරන ප්‍රථම විදෙස් සංචාරයේදී එතුමන් පිළිගැනීමට ලැබීම සතුටක් බවයි. ඉන්දු ලංකා දිගු කාලීන සබඳතාවේ සංකේතයක් ලෙස මේ චාරිකාව හඳුන්වන බවයි නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ට්විටර් සටහනේ දක්වා තිබෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ට්විටර් සටහනේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සංවර්ධනය හා වෙළඳ ප්‍රවණතා උදෙසා ඉන්දියාවෙන් ලැබෙන සහයට කෘතඥතාවය පළ කරන බවයි. ශක්තිමත් හා ස්ථාවර ශ්‍රී ලංකාවක් ඉන්දියාවට පමණක් නොව සමස්ත කලාපයටම වැදගත් වන බව ජනාධිපතිතුමන් සිය ට්විටර් සටහනින් පෙන්වා දෙනවා. පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණයේ කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යංශයේ බාරගෙන ඇතැයි අමාත්‍ය ඩලස් සලහපිරු මහතා පවසනවා. මිලියන 4කට අධික මෙරට පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීම් බාරගත් මොහොතේ තමා ජනමාධ්‍ය හමුවේදී අවධාරණය කළ බව ඩලස් අලහප්පිරුම් මහතා පවසනවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමෙන් පසු ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළේ දරුවන්ට උපරිම ප්‍රතිලාභ හිමිවන අයුරින් සුරක්ෂා රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමටයි. පළදායි ව්‍යාපෘතියක් වුවද එය ක්‍රියාත්මක කිරීමේදී දුර්වලතා සිදුව ඇත්නම් ඒවා නිවැරදි කිරීමට පියවරගෙන තිබෙනවා.
ඒ අනුව සුරක්ෂා ආරක්ෂණාවරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරන්නේ. එළඹෙන උත්සව සමය වෙනුවෙන් හිඟිකින් තොරව සහල් වෙළඳපොළට නිකුත් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. වී අලවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කරන්නේ ලංකා සතුස අලවි සැල් මගින්. ඉකුත් මහකන්නේ මිලදී ගැනුණු වී තොග මේ වන විට අදාළ ගබඩා තුළ තැන්පත් කර තිබෙනවා. ඒවා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් හඳුනාගත් පෞද්ගලිකාංශයේ වීමෝල් වෙතින් සහල් බවට පත් කර ලංකා සතුස වෙත ලබා දීමට නියමිතයි. එළඹෙන සතිය තුළ දිවයින පුරා ගබඩා කර ඇති වීතොග සහල් බවට පත් කර සතුස වෙළඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කෙරෙනවා. මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සම්බර්ධන අමාත්‍යංශයේ ලේකම් SR ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණවලට එළඹ තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනුවල පැහැදිලි වර්ධනයක් දෙවැනි දිනටත් අද දක්නට ලැබුණා. වෙළඳපොළ විශේෂඥයින් පෙන්වා දෙන්නේ මේ රජය හඳුන්වා දුන් නව බදු සංශෝධන පදනම් කරගනිමින් උද්ගත වී ඇති තත්ත්වයක් බවයි. කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6211.97% ලෙස සටහන් වුණා. එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 10.8% වැඩිවීමක්. SNDPLS 2N කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 3072ක් ලෙසින්. එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 2.9% වර්ධනයක්. මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.6ක් ලෙසයි වාර්තා වුණේ. රජයේ ආදායම වැඩිකර ගැනීමේ අරමුණෙන් බදුබර ජනතාව මත පැටවීම නිසා පසුගිය කාල සීමාවේ ආර්ථිකය හැකිලීමට ලක්ව තිබූ බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. මේ බදු ප්‍රතිපත්ති අත වශයෙන්ම ශ්‍රී ලංකාවේ කිසිම දවසක ඉතිහාසයේ නොවූ ආකාරයේ බදු අඩු කිරීමේ ක්‍රමවේදයක් තමයි අපිට මෙයින් පෙනෙන්නේ. මෙහිදී බදු වර්ග 8ක් 10ක් අඩු කරලා තියෙනවා. ඒ වගේම ඇතම් බදු අහෝසි කරලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි උපයන විට ගෙවීමේ බද්ද පේ ටැක්ස් කියලා අපි කතා කරන මේ බදු වර්ගය සේවකයන්ට රාජ්‍යාංශයේ පෞද්ගලික අංශයේ මේ බද්ද අහිමි වීම නිසා වැටුප් වැඩිවීමක් හා සමාන ප්‍රතිවිපාකයක් ලැබුණා. පාරිභෝගික බාණ්ඩ මත හාල්මැස්සෝ පරිප්පු අල යනාදිය මත බදු රුපියල දෙක අඩු කරන ක්‍රමයක් තිබුණා පහුගිය කාලේ. ඊට හාත්පසින්ම වෙනත් ප්‍රවේශයක් තමයි මේ සැරේ අනුගමනය කළේ. ඉතින් මේක ඉතාමත්ම සංවර්ධනාත්මක පියවරක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ නිසා මේත් එක්ක තමයි අපේ නැවත වතාවක් ආර්ථිකයේ ආදායම් ප්‍රසාරණය වෙන්නේ. කොටස් වෙළඳපොළ සම්බන්ධ ගනුදෙනුවේදී ගත්ත ප්‍රාග්ධන බදු, ඒත් එක්කම සේවකයන්, විදේශීය ශ්‍රමිකයන් ඔවුන්ගේ ඉපයුම් ලංකාවට මේ ගෙනීමේදී අය කරපු බදු ප්‍රමාණය, ඒත් එක්කම විශ්‍රාමිකයන් යනාදිය ස්ථිර තැන්පතු ආශ්‍රයෙන් ලබාගත් පොලී ආදායම මත පනවලා තිබුණු 5% බද්ද, මේවා ඔක්කොම ඉවත් වුණාට පස්සේ මේ මුදල් විදේශවල රඳවාගෙන හිටිය මුදල් ලංකාවට ඇදී එන ගතියක් මේකෙන් පෙනෙන්න තියෙනවා. එහෙම නැත්නම් රුපියලේ අගය ශක්තිමත් වීමටත් මේක වක්‍රාකාරව බලපාන ගතියක් පෙනෙන්නට තියෙනවා. ගුරු සහයකින් 50,000ක් එකවර ගුරු සේවයට පදවා ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ලබන වසර වන විට මෙරට සියලු පාසල්වල ප්‍රාථමිකංශයේ පන්ති සඳහා එක් පන්තියකට ගුරුවරුන් දෙදෙනෙකු බැගින් ලබා දීම මෙහි අරමුණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ. අපේ රටේ හැමදාම මේ 1-5 දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීමේදී පන්ති කාමරයේ බාරව ඉන්නේ තනි ගුරුතුමා. එතුමිය අසනීප වෙච්ච දිනට අර කුඩා දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න ක්‍රමයක් නැහැ. ලෝකයේ දියුණු රටවල් ගත්තොත් පුංචි දරුවන්ගේ පන්ති සඳහා අවම වශයෙන් ගුරුතුමා ගුරු සහායක කියලා දෙන්නෙක් ඉන්නවා. අපි 2020 වර්ෂයේ සිට ලංකාවේ සෑම පාසලකම ප්‍රාථමික අංශයේ සඳහා පන්ති හැම එකකටම ගුරුවරු දෙදෙන බැගින් ලබා දීම සඳහා එක්වර ගුරු සහායකයන් 50,000 ගුරු සේවයට බඳව ගන්නවායි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මේක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන ප්‍රතිඥාවක්. විශ්වවිද්‍යාල උපාධිධාරීන් සංඛ්‍යාව විශ්වවිද්‍යාලයට යාමට සුසුකම් ලබන සියලු දෙනාට උපාධියක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම. මේ අරමුණු දෙකම ඉෂ්ට කිරීම 2020 වර්ෂයේදී ආරම්භ කළාම හෙට මේ දරුවන්ගේ අනාගතයේ කරුවල නැහැ. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හංවැල්ල ආටිගල කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමින්. බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපාදන මත ඊට වැය කර ඇති මුදල රුපියල් 190,000ක්. නවරජයේ රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙකු අද සිය අමාත්‍යංශවලදී රාජකාරී ආරම්භ කළා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද රාජකාරිය ආරම්භ කළා. ඒ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපති ප්‍රියතුළු පිරිසක් විසින් අමාත්‍යවරයා පිළිගනු ලැබුවා. තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ ඥාපාභිවර්ධන මහතා අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී රාජකාරිය ආරම්භ කළා. සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කරන බවත් අමාත්‍යවරයා හෙදී කියා සිටියා. මාධ්‍ය සඳහා දී තියෙන නිදහසේ මා වගකීමෙන් කියනවා ඒ නිදහසට 1.1 හෝ පළුදුවක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ සඳහා අපි ඔබ වෙනුවෙන් පෙනී සිටි. අපි සමාජ මාධ්‍ය ඒකකයක් ඇති කරලා ඒ ඒකකයේ තුල පුහුණු වීම ඒ කාර්යයන් ඒ දැරට සමාජ මාධ්‍ය තුල ඉන්න අයට අපි අවස්ථාවක් ලබා දෙනවා. ඔවුන් විසින්ම ආචාර ධර්ම පද්ධතියක් ඇති කර ගන්නවා. එතකොට ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා බත්තර මුල්ල පැලවත්තේ පිහිටි සිය අමාත්‍යාංශයේදී අද රාජකාරිය ආරම්භ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට සහභාගී වුණා. ඔහු එහිදී කියා සිටියේ ජල කාස්තු වැඩි කිරීමේ කිසිදු අදහසක් නොමැති බවයි. අපි මේ තුන් මාසේ නම් ජල බිල්පත් වැඩි කරන්නේ දුප්පත්ම මිනිස්සු ගැන තමයි අපි හිතන්න ඕන පළමුවෙන්. කේලිය රමුක්වැල්ල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද රාජකාරිය ආරඹුවා. ශ්‍රී ලංකාවට නව ආයෝජන රැසක් ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. අද තියෙන්නේ ලෝකයේ ආයෝජකයන් අපේ රට ගැන විශ්වාසයක් නැතිකම. පළවෙනි දේ තමයි ඒ ශක්තිමත් ස්ථාවරය සහ අත්තිවාරම යොදන එක තමයි අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ. වරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහින්ද යාපාභිවර්ධන මහතා අද රාජකාරිය ආරම්භ කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. රංජිත් සේමලා පිටිය මහතා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද රාජකාරිය ආරම්භ කළා. අමාත්‍යවරයා හෙදී කියා සිටියේ සුරක්ෂා ආරක්ෂණ ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. සුරක්ෂා මේ රක්ෂණ ක්‍රමය ඒක අපි කිසිසේත් නවත්තන්නේ නැහැ. කවුරු කරන් ආවත් හොඳ වැඩක්. දරුවන්ට එන් ආරක්ෂාවක් සැලසෙන නිසා සුරක්ෂා රක්ෂණ ක්‍රමය ඉදිරියට එලෙසම කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද බත්තරමුල්ල සිත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී රාජකාරිය ආරම්භ කළා. අපේ රටෙන් බැහැරව ඊතර රටවල ජීවත් වෙන ඒත් මෙතරට තමන් උපන් මව්බිමට සේවයක් කරන්නට කැමැති විවිධ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ ප්‍රාගුණ්‍යයක් ලැබපු විද්‍යාඥයන් හා වෙනත් ක්ෂේත්‍රවල පර්යේෂකයන් මව්බිමට සේවය කිරීම සඳහා අපිට සහයක් ලබා දෙන්නට පුළුවන් නම් බොහොම නියතමානීව සැදිලා පැහැදිලා සිටින බවත් ජාත්‍යන්තරයේ ඉන්න අපේ විද්වතුන්ට ප්‍රකාශ කරන්නට කැමැති වෙනවා. බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රෝහිත් අබේගුණවර්ධන මහතා දෙමටකොඩ පිහිටි අමාත්‍යාංශයේදී අද රාජකාරිය ආරම්භුවා. අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. සමාජාරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තාරක බාලසූරිය මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමාජාරක්ෂණ අමාත්‍යාංශයේදී අද රාජකාරිය ආරම්භ කළා. හිටපු අමාත්‍ය ජගත් බාලසූරිය සහ හිටපු ආණ්ඩුකාර කුමාරී බාලසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතා අදිසිය අමාත්‍යාංශයේදී රාජකාරිය ආරඹුවා. සර්වාගමික නායකින් අමාත්‍යාංශ නිලධාරින්නතුළු පිරිසක් ඊට එක්ව සිටියා. දේවර සහ ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා අදිසිය අමාත්‍යාංශයේදී රාජකාරිය ආරම්භ කළා. පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජයන්ත සමරවීර මහතා සියමාත්‍යාංශයේදී අද රාජකාරිය ආරම්භ කළා. අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් බහුලව වාර්තා වන්නේ පිරිමි සමලිංගිකයන්ගෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම නිසා වගකීම් සහිත ලිංගික සම්බන්ධතාවලට පමණක් යොමු වී තිබවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මෙම තොරතුරු අනාවරණ වුණේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී. ලබන පළමුවෙනි දිනටේදී ඇති ලෝක එයිඩ්ස් දිනයේ නිමිත්තෙන් එය සංවිධානය කර තිබුණා. එක්ව සිතමු, වෙනසක් කරමු, එයිඩ්ස් දුරලමු මෙවර ලෝක එයිඩ්ස් දිනයේ තේමාවයි. මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් HIV ආසාදනයෙන් සිදුවන්නේ මිනිසාගේ ප්‍රතිශක්තිය ඌනවීමයි. මේ වසරේ ඉකුත් සැතැම්බර් 30 දක්වා කාලය තුළ වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 314ක්. මේ අවුරුදු 10ක් 15ක් විතර කාලයක් මේ අය හොඳින් ඉන්නවා. ප්‍රතිශක්තිය ඉතා ක්‍රමයෙන් තමයි දුර්වල වෙන්නේ.
ප්‍රතිශක්ති ඉතා දුර්වල වුණහම මේ අයට වෙනත් ආසාදන හැදෙනවා. ටීබී වගේ දේවල්, පිළිකා වර්ග, එතකොට ආසාදනය ඇති වෙන දුර්වල පුද්ගලයෙකු හැටියට ඒඩ්ස් තත්ත්වයට එනවා අන්තිමට. ඒඩ්ස් තත්ත්වයට ආවට පස්සේ ප්‍රතිකාර නැත්තම් සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් වගේ ඇතුළත ඒ අය මිය යනවා. හැබැයි අපට අවශ්‍ය වෙන්නේ මේ අය ඊට කලින් හොයාගෙන ප්‍රතිකාර පටන් ගත්තොත් ඒඩ්ස් වලට යන්නේ නැතුව එයාගේ සාමාන්‍ය ජීවිත කාලය තියාගන්න පුළුවන්. 2025 වන විට ශ්‍රී ලංකාව ඒඩ්ස් තුරන් කිරීමේ ඉලක්කය වෙත ගමන් කරමින් සිටිනවා. සමාජ මාධ්‍ය ජාලාද සමාජ රෝග ප්‍රචාරණයට රුකුලක් වී ඇති බැවින් එය වැළක්වීමටයි රජයේ අවධානය යොමු තිබෙන්නේ. පිරිමි ළමයින් අතර තමයි මේ රෝගය පැතිරලා තියෙන්නේ. ඒ නිසා ඉල්ලා සිටිනවා මේ වැඩිහිටියන්ගෙන් ළමයි ගැන වැඩි අවධානයක් යොමු කරන විදිහට. මොකද ජංගම දුරකථන, ඒ වගේම සමාජ වෙබ් අඩවි හරහා බොහෝ විට අපි දකිනවා තමන්ගේ සහකරුවන් සොයා ගැනීමක්, ක්ෂණිකව ලිංගික සබඳතාවලටත් පෙළඹ වෙනවා. ඉතින් මේ හරහා මේ රෝගය බෝවීම හුඟක් ප්‍රවණතාවයක් තියෙන නිසා ඔබේ දරුවා ගැන සැලකිලිමත් වෙන්න, රෝග ගැන දැනුවත් වීමට ඉඩ සලසා දෙන්න, ඒ තුලින් අපිට මෙම වසංගතයෙන් මේ තරුණ පරපුර ගලවා ගන්න හැකි. රෝග නිවාරණයට ප්‍රජා දායකත්වය ලබා ගැනීමේ වැඩසටහන්ද ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් සංවිධාන කෙරෙන උපාගමනක් බොරැල්ල කැම්බල් පිටියෙන් හෙට උදේ 8:30ට ආරම්භ කරනවා. එය නගර සභා පිටිය දක්වා ගමන් කිරීමට නියමිතයි. ජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹ නගර සභා ශාලාවේදී අද සහ හෙට ප්‍රදර්ශනයක්ද පැවැත්වෙනවා. දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. උතුරු වයඹ සබරගමුව බස්නාහිර මධ්‍යමයන පළාත්වලද ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේද ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ත් 150ත් පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ වර්ෂාපතනයක් හටගත හැකි. මධ්‍යම කඳුකර ප්‍රදේශවල උතුරු, උතුරු මැද, වයඹ යන පළාත්වල සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට 60 km පමණ දක්වා වැඩි විය හැකි. බස්නාහිර හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක්ද අපේක්ෂා කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම දුහරෙන් ඉවත්වීම සඳහා ජනාධිපතිතුමා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක මාධ්‍යංශය පවසනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳ ප්‍රතිචාර දක්වමින් කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කර ඇත්තේ මහින්ද දේශප්‍රිය මහතා මේ අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පූර්ණ කාලයම එහි කටයුතු කිරීම සුදුසු යන්න තම අදහස බවයි. පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නායකත්වයේ යටතේ මැතිවරණ කොමිසන් සභාවේ ඉටු කළ විශිෂ්ට කාර්යභාරය කථානායකවරයාගේ ඇගීමට ලක් වුණා. මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහාත් ඉදිරියේදී එළඹෙන තීරණාත්මක මැතිවරණ ප්‍රසස්තාන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම ඉතා වැදගත් වන බව කථානායකවරයාගේ අදහසයි. එක්සත් ජාතික පක්ෂයේ කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එතුමාව පැහැදිලිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී තියෙනවා. හැබැයි එතුමා ලෑස්ති විපක්ෂ නායක තනතුර වගේ ඉල්ලලා තිනවාද මන්ත්‍රීවරුන් 57 දෙනෙක් අසංකල්. එතුමා මේ පිළිබඳ කරු සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂකතුමා සමග සාකච්ඡා කළා. එතුමා තීරණයකට එන්න කැමති. සජිත් ප්‍රේමදාස මහත්මයා මම හිතනවා අද දවසේ යහපත් ප්‍රතිචාරයක් මේ කෙරෙහි දක්වයි කියලා. සිංහල රාවේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රිසාඩ් බදුරුද්දීන් ඇමතිවරයා තමන්ගේ අමාත්‍යංශය යටතේ පවතින නැවත පුනරුත්ථාපනය කිරීම අමාත්‍යංශයෙන් මුදල් අරගෙන පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්ද ලබා දීම සඳහා ගමන් කරන වෙලාවේදී ඒ සඳහා අවශ්‍ය බස් 222ක් ලංගමෙන් අරගෙන ඒකට මුදල් 195කට වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවලා තියෙන්නේ. කවුද? රිසාඩ් බදුරුද්දීන් ඇමතිවරයා. කාගේ සල්ලිද? රිසාඩ් බදුරුද්දීන් ඇමතිවරයාගේ පෞද්ගලික සල්ලි නෙමෙයි. ඔය ඡන්ද දාන ගිය මිනිස්සුගේ සල්ලිත් නෙමෙයි. රජයේ මුදල් අවභාවිතා කරමින් 195ක් වාණිජ කටයුතු අමාත්‍යංශයේ, මේ කියන්නේ නැවත පුනරුත්ථාපනය කිරීමේ අමාත්‍යංශයේ 195කට වැඩි මුදලක්
ලබා දීලා තිනවා මේ බස් රථ සඳහා. එතකොට මේ මුදල් රාජ්‍ය දේපල. රාජ්‍ය දේපල අවභාවිතා කිරීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදක්. එනිසා අපි ඉල්ලා සිටිනවා පොලිස්පතිවරයාගේ වහාම රිසාඩ් බදුරුදීන ඇමතිවරයා අත්අඩංගුවට ගන්න පෙනෙන සාක්ෂි ඕන තරම් තියෙනවා. දැන් මෙයා මෙතනින් අත්අඩංගුවට ගත්තොත් මෙයා හිරෙන් නිදහස් වෙන ජීවිත කාලෙත් මදි වෙයි. අර ප්‍රභාකරන්ට අවුරුදු 200ක සිට දඩුවම් දුන්නා. රිසාඩ් බදුරුදීන් මහත්තයාට මම හිතන්නේ අවුරුදු 300කටත් වැඩි කාලයක් සිරගත වීම වලට විඳින සිද්ධ වෙනවා. එතුමාට තියෙන තොරතුරු තියා බැලුවාම එතුමා කරපු වැරදි දිහා බැලුවම නිසා වහාම නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න. රොයල් පාක් ඝාතන සිද්ධියට මරණීය දඬුවම් ලබා ජනාධිපති සමාව මත නිදහස් වූ ජූඩ් ශ්‍රමන්ත ජයමානට ලැබෙන මාස 10 දක්වා විදේශගත වීම වළක්වාලමින් ශිෂ්ටාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. පෙත්සම ඉදිරිපත් කළේ කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයයි. එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මරණීය දඬුවම් ලබා දී සිටින දහසකට අධික පිරිසක් අතරින් මෙම පුද්ගලයාට පමණක් සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය විවස්ථා විරෝධී බවයි. ඔහු දැනටමත් විදේශගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ප්‍රකාශ කෙරුණා. ඒ අනුව පෙත්සම ලබන මාස 9 වෙනිදා යලි කැඳවීමට නියම කෙරුණා. ප්‍රධානී කර ඇති ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර එම විත්තිකරු යලි බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ. යහපාලන රජයේ සමයේ දේශපාලන පරිගණීම් වලට ලක්වන්ට නියමිත නීති පටිපාටියක් යටතේ සහන සැලසීමට ක්‍රියා කළ යුතු බව යුක්තියට හඩක් සංගමයේ පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. යහපාලන රජය යටතේ නොයෙකුත් දේශපාලන කාරණා උඩ පරිගණීමට ලක් වූ විශාල පිරිසක් මේ රටේ මේ වෙනකොටත් සිටිනවා. මෙලෙස දේශපාලන පරිගැලීමට ලක් වූවන් සම්බන්ධයෙන් නියමාකාරයෙන් සොයා බලලා ඔවුනට ඇති වූ ප්‍රශ්න සහ මේ වෙනකොටත් ඔවුනට තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් නීතිමය පරිපාටියක් යටතේ නිසි ක්‍රමවේදයක් යටතේ ඔවුනට සහන සැලසිය යුතුයි කියන යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබී ඇති බවට අපිට දැනගෙන ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ බලයලත් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමට මේ කැබිනට් පත්‍රිකාවෙන් ඉදහසට ලබා දීලා තියෙනවායි කියලා. අර ඈත ගම්වල හිටපු රජයේ නිලධාරීන් දවස් ගණන් සති ගණන් මූල්‍ය අපරාධ කොට්ටාස වල ලගින කොට ඇවිල්ලා අනිත් නිලධාරීන් වැඩ කරන්න ගත්තේ නැහැ. ඒක නිසා තමයි රට සමස්ත වශයෙන්ම අකරණම් වුණේ. ඒ වෙනුවට මතු වුණේ අන්තර්ජාතික සංවිධාන, රාජ්‍ය නවීන සංවිධාන, අන්තවාදී කණ්ඩායම් විතරක් නෙමෙයි මේ පලිගැනීම් ක්‍රියාවලට ඍජුව සම්බන්ධ වෙච්ච පිරිස් තමයි රටේ පාලනයට එකතු වුනේ. හැබැයි අද වෙනකොට අපිට පේනවා ඔවුන්ට මොනවද ජනතාව දීලා තියෙන උත්තරේ කියන එක පිළිබඳව. ඒක නිසා සඳහන් කරන්න කැමති මේ කමිටු සකස් කළාට පමණක් වැඩක් නැහැ. මේ කමිටු වලට එන සමාජිකයෝ දැනගන්න ඕන සැබෑ වින්දිතයා කවුද? සැබෑ ප්‍රශ්නය මොකද්ද? සැබෑ ලෙසම මේ ක්‍රියාවලිය කුමක්ද සිදුවෙලා තියෙන්නේ කියන එක පිළිබඳව අධ්‍යයනය කළා සැබෑ ලෙස කෙටි කාලීනව මේ අයට උත්තර ලබා දෙන්න. පාකිස්තානය සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකින් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නම් කළ කණ්ඩායමට ක්‍රීඩා මාත්‍ය දලස් සලහපිරුම මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා. දිමුත් කරුණාරත්න සමග කණ්ඩායමේ සෙසු ක්‍රීඩකින් වන්නේ ඔෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ලහිරු තිරිමාන්න, ධනංජිද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දිනිය, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රජිතයි. 13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවෙනින් පිටත්ව ගියා. ක්‍රීඩාවලිය ලබන ඉරිදා ආරම්භ වන්නේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී. දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී ක්‍රීඩා 28ක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික පිරිසක් මීටෙක්ව සිටිනවා. මේ සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වෙනිදායි. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය අද ආරම්භ වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ සියුචන් FC කණ්ඩායම් අතර තරගයේ අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. තරගයේ කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වුණා. පළමු වර්ධයේ අවසන් වන විට ලකුණු 8 බිඳුවක් ලෙස යුද හමුදාව පෙරමුණ ගත්තා. නියමිත කාලයේ අවසන් වුණේ ලකුණු 8-8ක් ලෙස දෙපිළම සමතත්වයේ සිටමින්. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. අයිබෝවන්.